සඳනාත්ම පිරුවන් සරණයි ආහාර පාන ගැනීමෙන් පසු අපි මේ පිනතුන්ට කර්ම කාරණා කීපයක් කියලා දෙනවා වගේම පොඩි හුරු කිරීම් ටිකක් තියෙනවා අපි භාවනා වැඩසටහන් කරනකොට රවුන්ඩ් ඩිස්කෂන් එකක් තියෙනවා ඒ කියන්නේ රවුන්ඩ් ටේබල් ඩිස්කෂන් එකක් වගේ එතෙන් මේ වගේ වැඩසටහන් පවත්වනවා ඉතින් හැම එක්කෙනාම අපිට පහසුවෙන් පාඩුවෙන්ද කෙනෙකුට බාධාවක් නෙවෙන්න මේක විශේෂ වැඩසටහන සාකච්ඡාවක් කියাদීම කොහොමද හැපෙන්නේ වෙන්නේ අනිත් එක තමයි කරුණු කාරණා කීපයක් මතක් කරන්න මේ පිනුතු බණ අහලා තියෙන පිළිසක්. අපි කියපු බණ ගොඩක් අහලා තියෙනවා කියලා එක එක්කෙනා කියනවා. ඉතින් හොඳයි. ඉතින් මේ හොඳට හිතන්න, මෙනෙහි කරන්න. සමහර වෙලාවට ඊමේල්ස් එහෙම යනවා එකෙන් ඔබේ දන්නේ නැහැ මිනිස්සු බණ අහලා සමහරට කැලිෆෝනියා පැත්තේ, සමහරට ටෙක්සාස් පැත්තේ සමහර ජපානය පැත්තිරින් සමහරු නම් කියනවා අප නහවත් තැනයි කියලා සමහර ඊස්රායිලි කැනඩාවේ මේ පින්වතුම බණ අහලා තියෙන එක අපිට දැනුවා ඉතින් ඊමේල්ස් යවනවා ශ්‍රී ලංකා රාමයට ගොඩක් කතා කරලා තිබුණා නවසීලන්තේ මම ඉන්නේ වෙලින්ටන් වෙලින්ටන් කැපිටල් වෙලින්ටන් තමයි අපේ ධම්මගවිසි අරණ්‍ය සේනාසනේ තියෙන ඒක අරණ්‍යය. මේක වල මේට වඩා ගොඩක් කැලේ තියෙනවා. ඉතින් අපේ ධම්මගවි සේනාසනේ ඔය වැඩසටහන් පවත්වන්නේ මම මේ ඕක්ලන්ඩ් වඩිනවා. පැයක විනාඩි 5ක ගොඩ කාලයක් තියෙනවා ඒ වෙලින්ටන් සිට ඕක්ලන්ඩ් වලට. ඉතින් ඒ තියෙන ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ මම මාසෙකට සැරයක් ගිහවන්නේ. එහි පවත්වන වැඩසටහන් පුදුම කැපවීමකින් මේ හය කරන්නේ. ඒව තමයි මේ පින්වතුන් අහන්නේ. තවත් දැන් තැන්ගලෙක් කරන්නේ ඔය සවන් සිසිලස් කියන්නේ රේඩියෝ එකක්. ඔන්ලයින් රේඩියෝ එකක කාස්ට් කරන්නේ මෙහින් මේ කැම්බරාවලින්. ඉතින් මම කැම්බරාවලට වෙලින්ටන් ඉඳලා ස්කයිප් මාර්ගයෙන් වොයිස් කරනවා. ඒක තමයි ඒගොල්ලෝ කැම්බරා ඉඳලා කාස් කරන්නේ මේ ඔය ලෝකේ හැමතැනටම. ඉතින් මම ටෙක්නිකල් සම්බන්ධයෙන් ඔය සම්බන්ධතාවයක් මගේ නැහැ. අනිත් එක ඔය ඕක්ලන්ඩ් භාවනා වැඩසටහන කරනකොටත් ඒව ඔක්කොම රෙකෝඩ් කරන්නේ සහ ඒව ඔක්කොම YouTube අරවට් වලට දාන්නේ අපේ ඉන්නෝ අශෝක කියලා ડોක්ටර් නන්දස් මහත්තයෙක්. එයායි තවත් ඉන්න මහත්තයෙක් ප්‍රභාත් ලෙව්කි බණ්ඩාර කියලා. ඔය දින තමයි කරන්නේ. ඉතින් මේ ඒගොල්ලෝ තමයි ඉතින් එන ප්‍රශ්න හැම අපිට යොමු කරන්නේ. හැබැයි මගේ ඊමේල් එක එහෙම අරගෙන යන්යන් අය ඒ ප්‍රශ්න අහලා ඉවර තියෙනවා. ඉතින් ඔක්කොටම උත්තර දෙන්න බැහැ. ඉතින් මේ සමහර වෙලාවට ඔක්කොම ප්‍රශ්න එකතු කරලා අපි බණ දේශනාවක් කරලා ඒක දාන උත්තරයක් ඒක කරන්න පුළුවන්. ඉතින් බණ අහන එක හොඳයි. බණ අහලා පොතපත කියවලා දැන් මේ පිටුතුන් ඉන්නේ. ඒ වගේම තමයි පොතපත කියවලා දැනුමක් හදාගෙන බණ අහලා දැනුමක් හදාගෙන ඉනකොට අපි ධර්ම දේශනාව කරගෙන යනකොට දැන් දැන් අඩු ඉර වෙනවා. එනවා නේද? ඒක මම දැන් කියාගෙන යනකොට ඒ මම කියන වචනෙට ඒ බින්දුන් අතරින් එනවා මේ වචනේ මේ. හැබැයි මම හිතන එක නෙවෙයි ඉන්නේ. තේරුණානේ? ඒක නිසා මම ධර්ම දේශනා කරනකොට සහ කියලා දෙනකොට ඒකට වාචසිකව එක්කාසු වෙන්නේ නැතු ඉන්න එක හොඳයි. ඇයි එහෙම වෙන්නේ? මම කියන වචනයට සමාන වචන මම කියන අදහස නෙවෙයි වටපිටාවෙන් එක්කාසු වෙන.
ආගෙන ඉඳ හැබැයි මම යම් කිසි දයක ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට මේ පින්වතුන් එක්කාසු වෙන්න ඕනේ නේද හොඳයි ඕකත් හිතේ තියාගන්න ඒක අපි සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් අපි යම් කිසි දෙයක් අහගෙන දැනගෙන තියෙනවා නම් ඒක අර කෙනෙක් කියනකොට ටකලයකට වචනේ පයනවා හැබැයි හැබැයි එහෙම වුණාට එකම කාරණය මම අදහස් කරන එකට නෙවෙයි වාචරේ වැටෙන්නේ එහෙනම් හරි පරිසංයෙන්ද ඕකේ කම් අනිත් එක භාවනා රහස් තියෙනවා දන්නවද ඒක භාවනා රහස් එන්නේ මේ අපේ ජීවිතය අවබෝධ වෙච්ච දේවල් යන්යම් තියෙනවා කියන්නේ නැතුව තත්ත්වේ බේරගෙන අපි ධර්මයත් අවබෝධ කරගන්නට තත්ත්වෙත් රැකගන්න ඕන ඔහොම වැඩසටහන් තියෙනවා ඒ පුතජන හිති හැටි දැන් අපිට ධර්මදී ධර්මයක් කියන්නේ අපි හිත වැඩ කරනකොට ඒ වැඩ කරනකොට යම්කිසි දෙයක් සිද්ධ වෙනවනේ ඒක කතා කරන්නට කියලා දෙන්න අහන්න අහන්න කැමැම සමහර ඒවා මැලි සමහර ඒවා කියන්න බැරි මේ සමහර ලෙඩත් එහෙමයි කියන්නේ ලෙඩ සමහර ලෙඩ තියෙනවා කියන්න පුළුවන් කියන්නේ ඕන කෙනෙකුට කියන්න පුළුවන් ඉතනකට ගිහිල්ලා කියන්න පුළුවන් ලෙඩ තියෙනවා හැබැයි සමහර ලෙඩ තියෙනවා කියන්න බෑ කියන්න බැරි ලෙඩ තියෙනවා ඒක නිසා ඒ අය ඒ ලෙඩ තියෙන කෙනා කියන්නේ ඒ ලෙඩේ නෙවෙයි ලෙඩේවත් ලෙඩේ තියෙන වැතනවත් කියන්නේ වෙන වෙන ඔය ඒ පැත්තින් වගේ නිකම් යන යන ඒවා කියන ඉතින් දොස්තර මහත්තයා අමාරුයි ඒ මනුස්සයා ඔය විදිහකට බෙහෙත් දෙනවා ඒක අනිත් පැත්තට යනවා කොහොම වෙනවා ඒක නිසා මේ ශරීරයේ තියෙන ලෙඩ සමහර ඒවා කියන්න පුළුවන් සමහර ඒවා කියන්න ලැජ්ජයි මං කියන කාරණේ දෙන්නේ නැහැ ඔව් මිනිස්සු දැන් තත්ති රැකගෙන එහෙම තමයි දැන් සමහරට මේ වෙන තැනක අමාරුවක් තියෙන්නේ මිනිස්සු කියන්නේ මේ බඩේම කොර වෙච්ච ගතියක් නිකන් බඩේ අමාරුවක් බඩේ කොහෙද යටි බඩේ වගේ කියලා කියනවා ඉතින් අර ඔය ඔය වගේ වෙන වෙන වටවන්දනාවල් තමයි යන්නේ භාවනා ගැන කතා කරනකොට ඔකෝ භාවනා ගැන කතා කරනකොට මේ හරියටම ටක්කිට කියන්නේ නීතිඥයාටයි දොස්තර මහත්තයාටයි රවට්ටන්න එපා කියනවනේ. ඔකට කතාවක් තියෙනව නේද? තියෙන නේද? නීතිඥයාට අවංකව කිව්වේ නැත්තම් අඩි 6ක් උඩ. දොස්තර මහත්තයාට අවංකව කිව්වේ නැත්තම් එදේ අඩි 6ක් යට කියලා කියනවනේ. නේද? එහෙම කියනවා. ඒ වගේ භාවනාව කරනකොට භාවනාව කරනකොට භාවනාව කියලා දෙන ස්වාමීන් වහන්සේට හරි ගුරුවරයාට හරි ඇත්තම කිව්වේ නැත්තම් පොළොව යට යන්නෙත් නැහැ උඩ යන්නෙත් නැහැ කොහෙද යන්නේ අඟුල එහෙම තමයි යන්නේ හරි මෙහෙ තියෙන එක හරියට අවංකව කියන්න ඕනේ මේ පෙන්වතුන්ට මම මේ රවුමට වාඩි කරගෙන හරියට ඕපන් හැම එක්කෙනාම මට පේනවා මේ පෙන්වතුන්ටත් මාව පේනවා මේ පෙන්වතුන් හිතන්නේ
අපිට මේ හිත කියන්නේ මොකක්ද? හිත කියන්නේ මොකක්ද? දැනගැනීම සුපහරි. හිත කියලා කියන්නේ අපේ ජීවිතය තුළ තියෙනවා යම්කිසි ධර්ම විශේෂයක්. යම්කිසි ධර්ම ස්වභාවයක්. ධර්ම විශේෂයක් තියෙනවා. ඒ ධර්ම විශේෂයට පුළුවන් හැකියාවක් තියෙනවා අනිත් ධර්ම දැනගන්න. අනිත් ධර්මයක් ළඟ හරි දුර හරි තියෙන ධර්මයක් දැනගැනීමේ ශක්තිය ඒකට තියෙනවා. ඒක නිසා අපි ඒ දැනගැනීමේ ශක්තිය තියෙන ඒ ධර්මයට ඒ ගුණයට ඒ ශක්ති විශේෂයට අපි හොඳ ගෞරවාන්විත නමක් තියාගෙන තියෙනවා හිත. එහෙම නැත්නම් විඥානය කියලා. විඥානය කියන්නේ මොකද්ද? දැනගැනීමේ ශක්තිය. දැනගැනීමේ ස්වභාවය. දැනගන්නා ගතිය. දැනගන්නා ගතිය කියන්නේ ඒකට කිය දැනගන්නා ගතිය තියෙන නිසා තමයි දැනීම. ඒ දැනගන්නා ගතිය හැබැයි දැනගන්නා ගතිය හරි ක්ලියර් බොරුනේ. දැනගන්නා ගතිය එක වෙලාවකට එකයි දැනගන්න. දැනගන්නා ගතිය එක වෙලාවකට කීයක් දැනගන්නවද? එකයි. එක වෙලාවකට දෙකක් තුනක් හතරක් පහක් දැනගන්නේ නැහැ. ඇයි? ඒක කරන්ට බැහැ. දැනගන්නා ගතිය එක වෙලාවකට එකක්ම විතරයි දැනගන්න. ඇහෙන් දැනගන්නවා, කනින් දැනගන්නවා, නාසයෙන් දැනගන්නවා, දිවෙන් දැනගන්නවා, කයින් දැනගන්නවා, හිතෙන් දැනගන්නවා, අතීතයේ දැනගන්නවා, අනාගතයේ දැනගන්නවා, වර්තමානයේ දැනගන්නවා. ඔය විදිහට දැනගන්නා ගතියට පුළුවන් දැනගන්න. හැබැයි කොහේ ගියත් දැනගන්න ගතිය එක වෙලාවකට එකයි. අතීතය ගැන දැනගන්නකොට යමක් අනාගතයයි වර්තමානයයි ක්ලෝස්. වර්තමානයේ දෙයක් දැනගන්නකොට අතීතයයි අනාගතයයි අනිත් ඒවායි ක්ලෝස්. මේ ඇහෙන් දෙයක් දැනගන්නකොට අනිත් ඔක්කොම දොරවල් ටික ක්ලෝස්. ඔය විදිහට තියෙන මේ දැනගන්නා ගතිය කොහේ හරි ඉඳලා අපේ ජීවිතේ තියෙනවනේ. දැනගන්නා ගතිය හේවත් හිතයි. අපි තවත් ඕකට කියන වචනයක් කියන්න බලන්න. දැනගන්නා ගතිය තව තියෙන වචනයක්. හ්ම්. විඥාන. මොකක්ද කියන්නේ? විඥානි. විඥාණය තමයි දැනගන්න ගතිය. ඕක අපි සාමාන්‍යයෙන් අපේ වැඩක් තියෙනවා. අපි හොත්තට තේරුණා තේරෙන වචනෙන් ගන්න දෙයක් නැහැ. නොතේරෙන බරපතල එකක් උඩිය දාගෙන ඔහොම තමයි කැරකෙන්නේ. මේ කැමති තිබුණා මේ ලුණු මිරිස් වාගයක් එහෙම හදලා කැපලා මිරිස් කපලා ඔව දාලා මේ කුකුල් මස් තියෙන්නේ ඒව කෑලි කපලා ඒක බැඳලා වාගයක් හදලා ඒකට මේ කුකුල් මස් තෙල් දාලා කියලා කියන්නේ නැතුව ඒකට මොකද්ද දාලා තියෙන්නේ ඉංග්‍රීසි නම ඔන්න දැක්කයි චිකන් ඩෙවල් අර කුකුල් මස් වලට අර මේ මිනිත් කෑලි කපලා දාලා ඒක තෙල් දාලා කවලම් කරලා ඒකට කියන්නේ මොකද්ද? චිකන් ඩෙවල්. එහෙම කියපු ගමන් පස්සේ යම් කුකුල් මස් උඩ ඩෙවල් උ දෙකක් නිකන් අමුතු හයියක් තියෙනවා නේද? බොරු වචන එක්කාසු කරගෙන රැවටෙන්ට අපි කියාහු අය. එහෙමනේ.
ලංකාවේ එහෙම තියෙනවා ඉන්දියාවෙත් තියෙනවා මොකක් හරි නම්බු නාමයක් දීපු ගමන්ම දුවගෙන කියලා ඒ ගන්න වචන වලට හරි මුලා වෙනවා විඥාණය කියන එකත් ඔය වගේ විඥාණය කියන එක තේරුනේ නැතත් විඥාන විඥාන සංඛාර විඥාන පටිච්ච සමුප්පාද ඔය වචන සමහරු පටිච්ච සමුප්පාද ඒක තේ ඒක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ ඒ වචනේ කියව කියව ඔහි දැන් මගේ ගාවට එක ඕන කෙනෙක් ආවා එයා හොඳට උගත් එයාට පටිච්ච සමුප්පාද ඉගෙන ගන්න පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පාද කියලා පංචශීලෙත් හරියට රකින්නේ අටශීල ගණත් ඒ තරම් උනන්දුවක් නැහැ අර ලොකු වචනයක් නේ ඒ පටිච්ච සමුප්පාදේ කොහොමද ලොකු වචනන්නේ අර එව්වට කැමති පටිච්ච සමුප්පාදේ අපි මේ පටිච්ච සමුප්පාදේ ඔහොම තියෙනවා මම මේ කියන්නේ ධර්මයට යන්නේ කෙනා හරිය නිහතමානී වෙන්න ඕනේ හරියට ඩවුන් ටු අර්ත් වෙන්න ඕනේ මොකද්ද ඩවුන් ටු අර්ත් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ ඩවුන් ටු අර්ත් කියලා කියන්නේ නිහතමානී ඒ කියන්නේ මේ ඉදිරියට මේ තියෙන දේ දැනගන්න එතකොට තමයි අපිට ධර්මයේ තේරෙන්නේ ඩවුන් ටු අර්ත් වෙන්න ඕනේ බොහොම අන්ඩර්ස්ටෑන්ඩින් වෙන්න ඕනේ අර සිම්පල් වෙන්න ඕනේ අනිත් ඒවා තමයි හිතමානි වෙන්න ඕනේ විඥානේ තිබිච්චා ඒක ගෞරවණීය වචන සංකාර තිබිච්චා ඒක කියන්නේ මොකද්ද ඒ කියලා අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපේ භාෂාවෙන් අපි ඒක තේරුම් ගන්න. එතකොට අරකට හානියක් වෙන්නේ නැහැ. ඒ වචනෙට තිබිච්චා. දැන් තව එකක් තියෙනවා මේ මම 80 ගණන් වල 90 ගණන් අතර කොළඹ ඉන්නකොට භාවනා වැඩසටහනක් පැවැත්වුවා ඒ ඉංග්‍රීසි හාමුදුරුවෝ ඇවිල්ලා ඒ කාලේ පැවැත්වුවා මේ මෙඩිටේෂන් ක්ලාසස් පැවැත්වුවා ඉතින් එහෙම පවත්වන කාලේ මම කොළඹ යනවා කොළඹ මේ ඇත්ත තේරුම් ගන්න වෙනවා මේවා කියන්නේ ඇත්ත මම කොළඹ යනවා ඒක මගේ සමාජ දෙකක් තිබෙනවා සමාජ තුනක් තියෙනවා එකක් තමයි ඈත පිරිසර අනුරාධපුරයේ ගාල්ල මාතර තංගල්ල වෙලියත් අකුරැස්සේ පැත්තේ ගැමි අහිංසක මිනිස්සුන්ගේ ගැමි සමාජය සහ මාධ්‍යම පන්තික සමාජය ඒගොල්ලෝ ඉංග්‍රීසිත් කතා කරන සිංහලත් කතා කරනවා එහෙම සමාජයක් මම ඇසුරු කරනවා අනිත් එක තමයි හයි ක්ලාස් ඉංග්‍රීසි සමාජය. ඔය තුනම මම ලංකාවට කරා. ගමට යනකොට මම යන්නේ කොහොමද? උපාසකම් මේ මෑණියෝ ගියාඥා. සාමාන්‍ය මධ්‍යම සමාජයට යනකොට මම යන්නේ කොහොමද? මහත්තයා මොනවා කොහොමද? ඒක ටිකක් තරගනක. ඊළඟට ඉංග්‍රීසිත් එක්ක ඒ ගෙදරට ගියාම ඉංග්‍රීසි ඕනමයි. How are you today? Walking and roll. දැන් මේ සමාජ තුනේම මම ඒ කාලේ වැඩක් කරනවා මොකක්ද මේ භාවනා වැඩසටහන. භාවනා වැඩසටහනට ඉන්නේ මිනිස්සු. භාවනා වැඩසටහනට ඉන්නේ. මේක ඇතුලේ තියෙන දේ තේරුම් ගන්න මේ කතනෙට වගේම. හැබැයි meditation එකට එනවා meditation retreat එකක් දාපු ගමන් එනවා එන්නේ නැත්නම් මොකටද භාවනාවට එන්නේ මොකටද භාවනා කරන්න කැමති නැහැ හැබැයි meditation කරන්න කැමති සිහිය වඩන්න කැමති නැහැ mindfulness එකට එනවා mindful practice එකට එනවා ඔබ දැනගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේත් ඔබ දැනගෙන ඒකට තමයි එන්නේ ඒ නිසා වචනේ ඉන්න හොඳ නැහැ. වචනේ ඉන්න හොඳ නැහැ. අපි mindfulness practice කියලා කියන්නේ mindfulness practice එකයි සිහියයි ඒවා එකමනේ භාෂා දෙකයි. ඇත්තට 1800 1900 ගණන් නෑ 1875 විතර වෙනකොටත් මේ mindfulness කියලා වචනයක් තිබිලා නෑ ඉංග්‍රීසි භාෂාවේ. mindfulness කියලා එකක් mind කියලා තිබිලා තියෙනවා mindfulness කියලා එකක් තිබිලා නැහැ. දන්නවද mindfulness හදුවේ කවුද කියලා? රොබට් සින්.
මේ ඒ කාලේ සිවිල් පාලකෙක් ඉඳලා තියෙන ශ්‍රී ලංකාවේ එයාගේ නම මේ සිවිල් ඔෆිසර් කෙනෙක් එයාගේ නම රීස් ඩේවිඩ්ස් ඒ මහත්තයා තමයි ඉක්කඩුවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේත් එක්ක එහෙම එකතු කරන ඔය මේ ඩික්ෂනරි එකත් හදලා තියෙන මේ මහත්තයා ගොඩාක් ධර්මය ඉගෙන ගන්න යොමුලා තියෙනවා පාලි භාෂාව තියෙන සිහිය කියන සතිය කියන වචනයට සතිය කියන වචනයට මේ මහත්තයාට මේ එකක් ගියා ගන්න නැහැ ඇටෙන්ෂන් කියලා දාලා තිනු ඔහොමම දාලා ගන්න පස්සේ ඒ රීස් ඩේවිඩ්ස් කියන මහත්තයා තමයි ඉංග්‍රීසි භාෂාවෙන් mindfulness හැදුවේ mindful එකයි mindfulness එකයි හැදුවේ කවුද රීස් ඩේවිස් මහත්තයා ඊට පස්සේ පසු කාලේ ඉනවය තමයි අනිත් එක ඒක භාවිතා කරන්න පටන් ගත්තේ ඒකට ඒ තරම් අවුරුදු 100ක් කෙසිය විදිහක් වගේ ඒ කාලයක් තමයි එදිය කරේ නේ නේ කෙසිය 50ක් කරා සර් ඒ නම මොකද ඒ ඩේවිඩ් ඩේවිඩ්ස් රීස් ඩේවිඩ්ස් රීස් ඩේවිඩ්ස් එනි මේ මෙහෙමයි දැන් වචන මේ ටිකෙන් කිව්වේ මොකද වචනයේ රැඳින් නැතුව අර්ථයේ ග්‍රහණය කරගන්න ධර්මාවබෝධය වෙන්නේ ආන්නේදට ඒකයි මම මේ කිව්වේ හොඳයි මේ සිත මේ හිත කියන එක මේ දැනගන්න ගතිය කොයි පැත්තින් වගේ ඉඳලා දැනගන්න විදියක්ද පේන්නේ මේ හිත කියන එක අපේ ජීවිතයේ කොහරි තැනක තියෙනවනේ කියන්නේ සෙන්ටර් වෙලා තියෙනවනේ මොන පැත්තේ ඉඳගෙනද ඒ දැනගන්න ගතිය දැනගන්නේ ඈ එළියෙන් ඇතුළට කියනවා හොඳට හිතන්න මේක 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 මේ ඇත්තටම භාවනාවට වැදගත් නිසා තමයි මම මේක කියලා දෙන්න හිතුවේ විශේෂ වැඩසටහන් වලදී මම කියලා දෙනවා එක එක කෙනාගේ දැනුම විවිධ නිසා හැබැයි පොතපතින් නෙවෙයි මේක තමන්ට දැනෙන විදිහටයි කියන්න ඕන ඒක තමයි ප්‍රැක්ටිකල් නොලෙජ් කියලා කියන්නේ අපි ෆොටෝ එකක් ගහුවොත් අතන තියෙන රූපය ෆොටෝ ගන්නකොට ෆොටෝ එකට වදින දේ තියෙන්නේ කොහෙද ෆොටෝ එක ගන්න දේ තියෙන්නේ කොහෙද මෙහෙ ඉඳලාම ෆොටෝ එකක් ගන්නවා මං කියන එක තේරෙනවද මෙහෙ ඉඳලා ෆොටෝ එකක් ගන්නකොට ෆොටෝ එකට වදින දේ තියෙන්නේ කොයි පැත්තේද ෆොටෝ එක වද ගන්න දේ තියෙන්නේ කොයි පැත්තේද ෆොටෝ එක වද ගන්න එක මොකද්ද කැමරා ෆොටෝ එකට කැමරාවට වදින දේ මොකද්ද අනු අරූපකේ එතකොට පේනවා නේද මෙහි ඉඳලා නේද ඒක ફોકસ කරන්නේ පේනවාද අපි ෆොටෝ කැමරාවෙන් ගන්නේ ග්‍රහණය කරගන්නේ මෙහි ඉඳලයි නේද හරි එතකොට ඒ ගන්න දේ තියෙන්නේ හැපැත්තේ මෙහි ඉඳලා තමයි ඒක ફોકસ කරන්නේ මේක වැටුණානේ හොඳයි දැන් මේ පින්වතුන් ඉන්න හැටියට හිතන්න මම කියනවා මේ පින්වතුන්ට හිතන්න කියලා උඩ වහලේ වහලේ කියන එක කියන්නේ හිතුවෙන් පස්සේ බලන්න නෙවෙයි වහලේ කියන්නේ හිතන්න වහලේ කියන්නේ හිතනකොට ඒ වහලේ තියෙන්නේ කොයි පැත්තේද හිතන ගතිය තියෙන්නේ කොයි පැත්තේ? පහළටද උඩටද? මොකද කි? වහලේ තියෙන්නේ උඩද පහළද? වහලේ තියෙන උඩ. එහෙමනම් ඒ උඩ තිබෙනා වූ වහලයට දැනගන්නා ගතිය යන්නේ කොයි පැත්තේ ඉඳලාද? වහලේ ඉඳලා. වහලේ ඉඳලා යන්නේ. ඒක සරලයි.
ඊළඟට දකුණු පැත්තේ හිතන්න බලන්න. දකුණු පැත්ත හිතනකොට තමන්ගේ හැම කෙනාගේම තමන්ගේ දකුණු පැත්තේ හිතනවා. තමන්ගේ දකුණු පැත්ත ගැන හිතනකොට තමන්ගේ පැත්තේ ඉඳලා දැන් අර අර පිටිය ගැන හිතන්න බලන්න. ඒ පිටිය ගැන හිතනකොට දැනගන්නා ගතියයි ඒකට දැනෙන ගතියයි දෙකක් නේ. දැනගන්නා ගතිය තියෙන්නේ තමා පැත්තේ, දැනෙන දේ තියෙන්නේ එහෙ පැත්තේ. එතකොට පේනව නේද දැනගන්නා ගතිය ටිකක් මෙහි ඉඳලා අර පැත්තට යනවා කියලා. වම් පැත්ත ගැන හිතන බලන්න. වම් පැත්ත ගැන හිතන කොටත් එහෙමනේ දැනගන්නා ගතිය මෙහි තියෙනවා. අර අපේ මේ ඔළුවේ පැත්තේ ඉඳලා අර පැත්තට වගේ නේද යන්නේ නේද? හොඳයි, ඒ වගේ බිම හිතන්න බලන්න. බලන්න නෙවෙයි, බිම හිතන්න බලන්න. එතකොට බිම කොයි පැත්තද? නිකන් මූණ පැත්තේ ඉඳලා මූණ පැත්තටද තියෙන්නේ? පහළ පැත්තට තියෙන්නේ නේද? ඊළඟට මූණ පැත්තෙන් පහළ පැත්තට නේද? එතකොට වහලගෙන හිතුවොත් මූණ පැත්තේ ඉඳලා කොයි පැත්තටද? වහලගෙන හිතුවොත් මූණේ ඉඳලා උඩට, බිම ගැන හිතුවොත් මූණේ ඉඳලා පහළට. එතකොට තේරෙන්නේ නැද්ද මේ දැනගන්නා ස්වභාවය නිකන් මේ ඔළුව පැත්තේ මූණ පැත්තේ වගේ ඉඳලා හෙට මෙහෙට පැරකිනවයි කියලා තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ. එතකොට අපිට තේරෙන්නේ නැද්ද මේකේ මේ දැනගන්නා ගතිය අපේ මේ සෙන්ටර් එකේ ඇවිල්ලා නිකන් මේ ඔළුව බෙල්ල මේ පැත්තේ වගේ නේද තියෙන්නේ? හොඳයි, අනිත් අතට හිතන්න බලන්න. දැන් අපි ආස්වාස ප්‍රස්වාස කරමු. ආස්වාස ප්‍රස්වාස කරනකොට ආස්වාස ප්‍රස්වාස තියෙන්නේ කොහෙද? මේ නාසයේ. එතකොට ඒ ආස්වාස ප්‍රස්වාස දකින්නේ බලන්නේ දකින්න බලන දැනගන්න ගතිය කොහේ ඉඳලා දෙන්නේ? මෙහි ඉඳලා එහෙට යනවාද නැත්නම් එහි ඉඳලා මෙහෙට එනවාද නැත්නම් මෙහි ඉඳලා එහෙට යනවාද? එහෙම නැත්නම් ඇතුළක ඉඳලා ඉස්සරහට එනවා. ඔහේ ඇතුළක ඉඳලා ඉස්සරහට යන්නේ. එතකොට තේරෙනවා නේද මේ දැනගන්න ගතිය කියන එක මේ පැත්තක සෙන්ටර් වලා කියලා. එහෙම තේරෙන්නේ නැද්ද? ප්‍රායෝගිකව අපි දැනගන්නට යන්නේ ඔන්න ඔය විදිහටයි. දැන් මෙහෙම සූත්‍ර දේශනාවක් තියෙනවා. ආනාපාන සතිය ඒක දින මෙහෙම නිසීදති පල්ලංකං ආභුජිත්වා. හොඳට පළඟක් බැඳ හොඳට වාඩි වෙන. උජුං කායං පනිදාය. මේ උඩකය උජුං කාය කියන්නේ කය කොටස මේ ඍජුව පවත්තාගෙන. උජුං කාය පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියලා කියන්නේ සිහිය. පරිමුඛය කියලා කියන්නේ ඉස්සරහා කියන එක. සිහිය ඉස්සරහට දාලා. දැන් ඉස්සරහා කියලා කිව්වන් පස්සේ පේනව නේද මේ පිටිපස්සේ ඉඳලා නේද ඉන්නේ ඉස්සරහට? තේරෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. ඉස්සරහට සිහිය යොමු කරන්න කියලා කියනවා. ඉස්සරහා කියලා කිව්වම ගෙදරක උනත් ඉස්සරහට යනව නෙමෙයි. ඇතුළේ ඉඳලා නෙමෙයි. පිටිපස්සේ ඉඳලා නෙමෙයි. ඒක නිසා පරිමුඛං සතින් උපට්ඨපෙත්තා ඉදිරියට සිහිය යොමු කොට. ඔය කතාව තියෙනවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්තා ඉදිරිපැතට සිහිය යොමු කොට. ඒ කියන්නේ මූණ පැත්තට. මේ කියන්නේ මෙහි ඉඳලා නෙමෙයි. ඉස්සරහට යොමු කරලා ඊට පස්සේ තමයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ අස්ස සති පස්ස සති කියලා කියන්නේ ආස්වාද කරනවා ප්‍රස්වාද කරනවා කියලා කියන්නේ. දැන් ආස්වාද ප්‍රස්වාද තියෙන්නේ කොහෙද? ඉස්සරහට. බලන්නේ කොහේ ඉඳලාද? ඇතුළේ ඉඳලා. එතකොට තේරෙන්නේ නැද්ද? නිකන් වැටෙන්නේ නැද්ද? නිකන් අපේ අහිංසක අපේ නිකන් 2.50 නොලෙජ් එකේ තේරෙන්නේ නැද්ද? මේක මේ ඇත්තම සිද්ධ වෙන්නේ මේ ඇතුළක ඉඳලා නේද මේ ඉස්සරහා වැත්ත බලන්නේ කියලා
නෑ වැටෙන්නේ තේරෙන්නේ නැද්ද? තේරෙනව නේද? එහෙමනම් ඒකම නේද අපි හිතෙන්නේ නැද්ද මෙහෙම? මේ පින්වතුන් ඇත්ත එක පියාගෙන හිතන්න බලන්න තමන්ගේ දකුණු උරහිස ඇදික පියා දකුණු උරහිස දකුණු උරහිස දිහා හිතනකොට නිකන් තමන්ට ඒ හිතන ගතියයි හිත තියනවා වගේ තියෙන තැනයි දකුණු පැත්තේ උරහිසටයි අඩි කීයක් විතර අඩි අඟල් කීයක් හරි හයක් කියනවා අටක් කියනවා එච්චර දැනෙන්නේ නෑ එතුම කියන කම නෑ එකේ කිනා නෑ එකේ කිනා නෙවෙයි ඒ අයිති නෑනේ මට දැනෙන්නේ අන්න එතනද මට දැනෙන විදියයි මේ කොච්චරක් විතර තේරෙන මහතේ කොහොමද අඟලයක් විතර දැන ගන්නා ගතිය ඉඳලා දැන් උරහිසට නිකන් අඟලයක් විතර තේරෙනවා ඒක ඇත්ත නේද අඟලයක් අටක් හොඳයි ඕම් මෙදගෙන හිතන්න බලන්න දකුණු පාදයේ ධනහිස ගැන දකුණු පාදයේ ධනහිස ගැන හිතන්න යනකොට ඒ හිතන පැත්තේ ඉඳලා ඒ ධනහිසට නිකන් කොච්චරක් විතර හරියටම නැති වුණත් ඕම් නේද දැනෙන්නේ හරියටම නැති වුණත් ඕම තමයි දැන් එතකොට තේරෙනවා නේද මේ දැනගන්න ස්වභාවය ඒවත් දැනගන්න ගතිය මේ මේ පැත්තක ඉඳලා නේද ওই පැත්තට නිකන් යන්නේ කියලා තේරෙන්නේ නැද්ද? එනෝ නේද? ඔන්නෝම තමයි ප්‍රායෝගිකව දැනගන්නා ගතිය කේන්ද්‍ර කරලා තියෙන තැන අපි දැනගන්නේ. දැනගන්නා ගතිය හේවත් හිත කේන්ද්‍රීය වෙලා තියෙන තැනක් තියෙනවනේ කොතන හරි. මේ පින්වතුන් පරණ වීඩියෝ එකක් අහලා තියෙන දන්න මට ප්‍රශ්න හැවුව මිනිස්සු. මේ හිත තියෙන තැන කොහෙද කියලා අහලා මේ අභිධර්ම පන්තියක සහ ධර්ම දේශනාවක සුද්දුත් ඇහුවනේ ශ්‍රී ලංකිකයන් සමහර වෙලාවට බෙරෙන්න පුළුවන් සුද්දුත් එකම ඒ මිනිස්සු අමුතු අමුතු ඒවා ආනවා ඒ මිනිස්සු එකක් ඇහුවම පස්සේ ප්‍රතික්ෂේප කරනවා තාම ඕස්ට්‍රේලියාවේ බණක් කියන්න ගිහලා සුදු කට්ටි හිටියේ එනේ බණ කියලා වුණා මම අර දෙදෙස් මේ බුදුරජාණන් වහන්සේගේ 32ක් ලක්ෂණ තියෙන්නේ මහා පුරුෂ ලක්ෂණ ඒකේ තියෙනවනේ අර මේ බුදුරජාණන් වහන්සේ උස මහත ඊට පස්සේ තියෙනවනේ රත්‍රන් පාට ඇස් දෙක එහෙම තියෙනවනේ ලස්සන ඒක මිනිසෙක් නැගිලා ගිහුවා අර පිරිස ඉස්සරහා මෙතම Bante, I don't believe that what you said today. Mang pilgan na ego ay ako ba di kipuyo? Mang itwa si di mata mang Australia na alu. Mang kuwa I just talk to you according to the scriptures and Dhamma books. It is dependent on you to accept it or reject. Eh, hari. පිළිගන්නේ එකයි නොපිළිගන්නේ එකයි ඔයාගේ ජොබ් එකක් මම මේ කරේ මම දේශනාවට තියෙන හැටියට ඉතින් හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා ඒවා තියෙනවා හැබැයි ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ජීවිත කාලෙදි මම දැකලා නැහැ ඇත්තනේ ඒක පෙර සංසාරේ බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටියානම් ඉපදිලා හිටියානම් මේ අනුදර්ම ගොවි මාත්‍යෙක් හැටියට හරි හිටියානම් ඔය දැකලා ඇති මේ ජීවිතේ මම දැකලා නැහැ. ඉතින් මේ ඔබ ප්‍රතිචාර කරා. ඊට පස්සේ මමත් කිව්වා ඉතින් යා බාර ගන්න බාර ගන්න නැත්තම් නිකන් ඉඳි. පස්සේ මාසේ කමාරුනේ දෙහිලට පස්සේ මේ මිනිස්සු එනවා. ඇවිල්ලා කියනවා පන්තේ Today I accept what you said. A couple of months ago. මාස දෙකකට විතර උඩදී කිව්වේ මම අද පිළිගන්නවා. මම මේ හදිසි ඔයාම කොටද මේ මේ එකක් පිළිගන්න යන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මගේ යාළු ගෙදරක් තියෙනවා ඉන්දියන් ජාතික මිනිස්සු ඉන්නේ පංජාබි බවුලක්. මම ඒක යනවා මට මේ ජොබ් එකක් හම්බුනා බේබි සිටින් යන්න මට කීයක් හරි ගෙවනවා. ඊට පස්සේ මේ
एक इधर इन्नो लास्ट ने गया नूला में पुंछी आउट दे कामारा दे किधर मंदे मामनंग ये लामे आगे ऐस्ते का तरंग लास्ट ने ऐस्ते का मम्मी ऑस्ट्रेलिया भी कबड्डा बहुत सुधुला में की गद्दे करने के सुधुला में क्या बात मेरे वाके लास्ट ने ऐस्ते का ब्राइट पाल कालर रह के ये वाके लास्ट ने मृदु मोलो कहते का दकरने लास्ट ने पाटा तीन मामा कल्पना करा इधर मैं रमिया दिया देख कर हम पासे बांते जीन हालांक करत माता कोना के लगी हुआ अरे बुद्रोजान नहान से कि देश ना आ गए ईड बस ही तो आ बुद्रोजान नहान से नॉर्थ इंडियन डेफिनेटली द बुद्ध हु अपीयर्ड इयर्स अगो शुड बी लाइक दिस मोर देन लाइक दिस के हम किले हुआ मोर देन दिस कर अन्न प्रतिष्ठेप कर बुद्धे या प्रायोगिक वो बाहर गत वह मत तमाह तेरुंगाने सीता तिबीने तन हितने गतिये तिया ने तन अनित्य के तमाही आपे हितमो आपे हिततिये ने आते किया ला आपे हिततिये ने आते किया ला हितमो आते हिततिये ने वा नम अता कपाप मिनुस्वीन वानी दे नहीं එතු කොට අත කපන කොට හිත යන්න ඕනේ නේද? නමුත් මිනිස්සු මැරි නැතු ඉන්න ඕනේ අත නැතු. ඒක නිසා තේරෙනව නේද හිත අතේ නැහැ කියලා. නේද? කකුලෙත් නැහැ කියලා තේරෙනව නේද කකුල් කපව මිනිස්සු ඉන්නව නේද යුද හමුදාව එහෙම. තිබුණා නම් යන්න එපා කකුල් කපන කොට. නේද? එත කොට කන් කපව මිනිස්සු ඉන්නවනේ. කනිත් එහෙම නැහැනේ. දතකවත් තිබුණා නම් හිත पादक नैति उन्नतन ऐतुलेत समारोटो ये पेना हालू हाई कलती बिनुआ हार्ट रिप्लेसमेंट का करलती इनो पिंगो तुम देखलती इनो अंदर बिल नैतु है खांदे वितरत्ती है मिनिसु बिल नैतु है खांदे वितरत्ती है ना मिनिस देखलती इनो ऐ ने हम इंदे बे ऐनं तेर नुआ එයක් මේ හිත කියන එක මේ පැත්තටයි තියෙන්නේ කියලා. පැහැදිලිද මේක? තව එකක් තියෙනවා. මේ මම කරුණු දෙයක් හිත තියෙන තැන තේරුම් ගන්නට අපේ උපකල්පන සහ උපාය මානසිකාරය යොදන විදිය තමයි මේ කිව්වේ. තව එකක් තිබෙනවා මේ ඒ තමයි නාම රූප දැනෙන විදිය නාම රූප දැනෙන විදිය සමහර කෙනෙකුට ස්පර්ශය වැටෙනවා සමහර කෙනෙකුට වේදනාව වැටෙනවා සමහර කෙනෙකුට රූපය වැටෙනවා දැන් එක එක කෙනාට එක එක විදියට තමයි යෝග දැනෙන්නේ හැබැයි අපිට දැනගන්න ඕනේ ධර්මතා දෙකක් එකක් තමයි රූපේ දැනගන්න ඕනේ නාමය දැනගන්න ඕනේ සමහරුන්ට නාමය පැහැදිලිව පේනවා සමහරුන්ට රූපේ පැහැදිලි වෙනවා අපිට වැටෙන්නේ මොකද්ද රූපේද නාමයේද රූපේ අපිට උලාරේ රූපයක් තියෙන නිසා දැන් මේ
රූපය ගාව නාමය තියෙනවාය කියලා අපි දැනගන්නේ කොහොමද? නාමය රූපය අඳුනගන්නේ කොහොමද? රූපය යම්කිසි තැනක වැටෙනවා නම් තේරෙනවා නම් ඒ තේරුම් නිය කුමක් නිසාද දැනෙන්න කුමක් නිසාද දැනෙන්නා වූ හිත එතෙන්ට හැරවිලා එතෙන්ට ફોકસ වෙලා එතෙන්ට යොමු වෙලා තියෙන නිසායි. ඒ නිසා මේ රූපය ඒ රූපය දැනගන්නා වූ ගතිය තමයි දැනෙන හිත. මේ කන ගැන හිතනද කන ගැන හිතනකොට අනිත් ඔක්කොම ටික අපිට අමතක වෙනවා. කන ගැන විතරක් හිතෙනවා. සමහර වෙලට කන ගැන චිත්‍ර රූපයකුත් මැවෙනවා. ඒ වෙලාවට දැනගන්නා ගතිය කන පැත්තට යොමු වෙලා තිබෙනේ. කන තමයි රූපය දැනගන්නා ගතිය තමයි හිත. පැහැදිලිද? ඔය විදිහට ආස්වාස මෙනෙහි කරනවා. ආස්වාසයේ තමයි රූපය, ආස්වාසයේ දැනගන්නා හිත තමයි නාමය. ප්‍රස්වාසයේ තමයි රූපය, ප්‍රස්වාසයේ දැනගන්නා හිත තමයි දැනගන්න ගති තමයි නාමය. තේරුණාද? ඔය විදිහට හැම වෙලාවෙම රූපයයි නාමයයි. රූපයයි නාමයයි. රූපයයි දැනගන්නා ගතියයි, රූපයයි දැනගන්නා ගතියයි, රූපයයි දැනගන්නා ගතියයි. ඔය විදිහට කප්ලට් එකක් හැට හැම වෙලෙම බලන් දැනගන්න හඳුනාගන්න අපේ හිත විදර්ශනාවේදී පුරුදු කරන්න ඕනේ. මේ කතාව පැහැදිලිද? පැහැදිලිද? ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න, තව එකක් ඉස්සරහට කියන්න දෙන්න. ප්‍රශ්නයක් කියන්න ඒ විලාවට ඉච්චරයි තේරෙන්නේ. තව ගොඩාක් තිබෙනවා. ඒ විලාවට දැනෙන්නේ ඉච්චරයි. ඒ කියන්නේ රූපය තියෙනවා රූපමේ. ඒ පටවි ගතිය තමයි රූපය. පටවි ගතිය දැනගන්නා හිත තමයි නාමය. රෂ්ණ ගතියක් දැනෙනවා ඒ එක්කම. රෂ්ණ ගතිය තමයි රූපය. රෂ්ණ ගතිය දැනගන්නා ගතිය තමයි නාමය. වායු ගතියක් චලන ගතියක් දැනෙනවා ඒක තමයි රූපය. ඒ චලන ගතිය දැනගන්නා ගතිය තමයි නාම. හරිනේ. ඊළඟට ඔය විදිහට ඉස්සර වෙලා දැනගන්නා ගතියයි රූපයයි දැනගන්නා ගතියයි රූපයයි දැනගන්නා ගතියයි රූපයයි දැනගන්නා ගතියයි වෙන වෙනම දැනගන්න ඕනේ. සමහර වෙලාවට තියෙනවා එතන රූපය හොඳයි කියලා දැනගන්නවා. හොඳයි කියලා හිතාගන්න හිතනකොටම ඒක මොකද්ද? වේදනාව. මේක රළුයි කියලා රූපයක් තිබෙනවා. මේක රළුයි කියලා හිතනකොටම ඒක මොකද්ද? වේදනාවක් තිබෙනවා. මේක හොඳයි කියලා ගන්නකොට වේදනාව. ඊළඟට මේක සැපයි කියලා විඳිනකොට ඒක වේදනාව. හිතත් එක්කම තිබෙනවා ඒ රූපය හොඳක් හෝ වේවා නරකක් හෝ වේවා කියලා ගන්න ගතිය. ඒකට කියනවා වේදනා ධර්මය කියලා. මේක පැහැදිලිද? එතකොට නාම ධර්ම වලට තිබෙනවා එකක් තමයි දැනගන්නා හිත, අනෙත් එක තමයි වේදනාව, අනෙත් එක තමයි ස්පර්ශ. මේ නාමය පැත්තෙන් අර රූපය දැන ගැනීමට යොමු වෙච්ච නාම ධර්ම එකක් නෙවෙයි. මහා නාම ධර්ම සංකලනයක්, නාම ධර්ම මණ්ඩියක්, නාම ධර්ම පොකුරක් තියෙනවා. හැබැයි අපිට එක පාරම ඒ ටික වැටෙන්නේ, දැනෙන්නේ, තේරෙන්නේ නැහැ. ටිකක් වෙලා යනවා. හැබැයි පුරුදු කරන්න අපි හිතමු දැන් එක පැයක් භාවනා කරනකොට, සක්මන් භාවනා කරනකොට අපිට ওই රූප වලින්
පේරෙන එක්ක ලොකු ලොකු දෙක තුනක් විතරයි තියෙන්නේ. එක්කෝ තද ගතිය, ගුරුසු, කර්කස, රස්නේ ඉච්චරයි. හැබැයි තව ටිකක් යනකොට ඒකේ නිකන් චලන ගති, යන්තම් සැප ගති, ඕවා හිමීට හිමීට එන්න පටන් ගන්නවා. තේරුණානි? ඔය විදිහටයි නාම රූප ඉස්සර වෙලා එකෙන් පටන් ගන්නවා. එකෙන් දෙකේ. ඊට පස්සේ දෙනවා භාවිත බහුලීකృత. ආසේවනය කරනවා, භාවිතා කරනවා, බහුලීකృత කරනවා. ඒක වඩ아가ගෙන යනකොට තමයි ඒකෙ තිබෙනා වූ දේවල් හොඳට පොකුරු පොකුරු පිටින්, රංචු රංචු පිටින් අපිට පේන්න දැනෙන්න පටන් ගන්නවා. ඒක එනකල්ම අපි භාවනා ඒක පුරුදු කරනවා. දැන් මම මේ පින් උපුල් කියලා දෙනවා තව ධර්මතා කීපයක්. ඒ තමයි විදර්ශනා කරනකොට මේ බෝඩින් පේනව නේද? හරි, මේක දැන් එකක් ලියනවා. එහෙම කියලා දෙනවා. මේක තේරෙනවද? මේ බෝඩ් එකේ දාලා තියෙන එක තේරෙනවද? සද්ධාවයි සමාධියයි ප්‍රඥාවයි කියන ධර්මතා තුන උපකාර වෙනවා මොකටද? අනිත්‍යානුපස්සනාව, අනිත්‍ය ධර්ම දැකීමට, දුක්ඛ ලක්ෂණේ දැකීමට, අනාත්ම ලක්ෂණේ දැනීමට. ඒක නිසා කොක විශේෂයි. සද්ධාව වැඩියෙන් තියෙන කෙනාට වැඩිපුර පේන්නේ මොකද්ද? මොකද්ද? අනිත්‍ය. සමාධියේ වැඩියෙන් තියෙන කෙනාට පේන්නේ මොකද්ද? දුක්ඛ ස්වභාවය. අනිත්‍යම පේන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. වැඩිපුර හුවෙන්නේ දුක. අනිත්‍ය තමයි ප්‍රඥාව තියෙන කෙනාට වැඩිපුර දැනෙන්නේ පේන්නේ අනාත්මය. ඒක නිසා මේ ධර්මතා තුන කාට හරි හොඳට අනිත්‍ය පේනවා වගේ ගොඩාක් අනිත්‍ය කියනවා නම් අපි තේරුම් ගන්න ඕනේ මෙයාගේ ඉන්ද්‍රිය වැඩියෙන් වැඩ කරන්නේ මොකද්ද? සද්ධාම වැඩි කියලා. සමහරුන්ට දුක අපෝ හරි දුකයි මේක කියලා එහෙම තේරෙනවා නම් දුක වැටෙනවා නම් එතකොට අපි තේරුම් ගන්න මෙයාගේ වැඩිපුර සමාධි ගතියක් තියෙනවා. ඊළඟට මේවා සාරයක් නැහැ, හරයක් නැහැ, හරිම හිස් කියලා තේරෙනවා නම් එහෙම කතා කරන්නේ කවුද? ප්‍රඥා ඉන්ද්‍රිය වැඩියෙන් හයියට තියෙන එක. ඔය විදිහයි ඔය ධර්ම වැඩ කරන විදිය. හරි. ගුරුවරයෙකුට භාවනාවකදී ගුරුවරයෙකුට ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ ගෝල බාලයන්ට සහ ශ්‍රාවක සහාය පින්වතුන්ට පහෙන් එකයි. ගුරුවරයෙක් ලබා දෙන්නේ කීයද? පහෙන් එකයි ලබා දෙන්නේ. අනිත් හතර තමා තුළින් හදා ගන්න. අපිත් එහෙම. අපිත් භාවනා කරන්න ගියාට පස්සේ අපි හිතාගෙන හිටියා ගුරුවරයාගෙන් ආරණ්‍යයේම අපි එකට ඉන්න හින්දා පහෙන් පහම ගන්න. අපි ඔක්කොම ඉතින් එකට බින්ද පාත යන්නේ, එකට වළඳන්නේ, එකට වන්දනා කරන්නේ, ඔහොම හිටියේ ඉතින් අපේනේ. බැලුවා මේ පහෙන් පහම දාගන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා දුන්නේ පහෙන් එකයි. අපි බැලුවා මේ පහෙන් එකක් මන් හේඳ අඩුදරමේ තව එකක්වත් දාගන්න. ඒකෙදී උනේ එළව ගත්තේ. ඕක තමයි ආව අතිරේකයක් හිටිටම. දෙවෙනි එක මොකද්ද? එළව ගත්තේ. ඒකින්ද තීරණය කරා හම්බ වෙන එකයි. ඒක එච්චරයි අහය හතරක් හම්බ වෙන්නේ නැහැ කියලා. භාවනා මන භාවනා කරනකොට තිබෙන ඥාන පීලියක්. භාවනා කරගෙන යනකොට ඥාන පීලියක් තිබෙනවා. සම්මර්සන ඥානය, උදේවුවේ ඥානය, භංග ඥානය, භයතුපත්ථාන ඥානය, ආදීනව ඥානය, නිබ්බිදා ඥානය, ඊළඟට පටිසංඛා ඥානය,
සංඛාර උපේක්ඛා ඥානය ඊළඟට අනුලෝම ඥානෙ මාර්ගඵල ආදී වශයෙන් මොහොතේ ඥාන පිළියක් තිබෙනවා මේ ඥාන එක පිළිවෙලකට තමයි පහළ වෙන්නේ ඒක වඩන්න 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 පොඩ 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 ඥානෙ දියුණු වෙලා දියුණු වෙලා දියුණු වෙලා මෝරලා මෝරලා යනවා විපස්සනා ඥානවල විපස්සනා ඥානයේ වැඩි ඉගෙන යනකොට අවස්ථා තුනක් තියෙනවා. කියද අවස්ථා තුනක් තියෙනවා. ඒ අවස්ථා තුනට කියනවා මේ විපස්සනා ඥානයේ මෘදු අවස්ථාව විපස්සනා ඥානයේ මධ්‍යමික අවස්ථාව සහ විපස්සනා ඥානයේ තීක්ෂණ උපරිම අවස්ථාව කියලා. මේක තේරුණාද? හරි. විදර්ශනාවේ තියෙනවා අවස්ථා කීයද? තුනක්. විදර්ශනා ඥානවල පළවෙනි එක මොකද්ද? සම්මස්සන ඥානයි. දෙකට කියෙ මොකද්ද? උදේව ඥානයි. තුනට කියෙ මොකද්ද? භංග ඥානයි. භංග ඥානයි. ඊළඟට කියෙ මොකද්ද? බයදුපට්ඨාන ඥානයි. ඊළඟට කියෙ මොකද්ද? ආදීනව ඥානයි. ඊළඟට කියෙ මොකද්ද? නිබ්බිදා ඥානයි. ඊළඟට කියෙ මොකද්ද? නිබ්බිදා ඥානෙන් ගාවට මුංචිත කමිතා ඥානයි. මුංචිත කමිතා ඥානයි. ඊළඟට කියෙ මොකද්ද? පටිසංඛාන ඥානයි. ඊට පස්සේ කියෙ මොකද්ද? සංඛාර උපේක්ඛා ඥානයි. මේ ටික මේ පින්තුන් අහලා ඇති. අහලා තියෙනව නේද? කාලා තියෙනව නේද? කී දෙනෙක් කාලා තියෙනවද? 1 2 3 4 5 6 7 කාලා තියෙනව නේද? හරි. එතකොට සංඛාර උපේක්ඛා ඥාන කීයක් තියෙනවද? මේක කියන මොකද්ද? 1 2 3 4 5 6 7 8 9 සමය තියෙනවද? හරිනේ. මෙයාට කියනවා අපි දාමු මෙහෙම. මොනවද මේ? නව මහා විපස්සනා ඥාන මේක පටන් ගන්න ඕනේ කොතේද? මේ සම්මර්සන ඥානෙ. මේ සම්මර්සන ඥානය හරි වැඩ ගොඩයි. සම්මර්සන ඥානෙට වැඩ ගොඩයි. හැබැයි සම්මර්සන ඥානය හොඳට හදාගත්ත කෙනාට මේවා යා ගන්න පුළුවන්. මොදෙට වේවි මේ ටිකට යන්න ඉක්මන් වෙන්න හොඳ නැහැ. මිනිස්සෙයි කැලේ ගහක් කපලා ඇඳක් හදන්න යනවා හොඳට නිදා ගන්න. හොඳට නිදා ගන්න ඇඳක් හදන්න එපායි. ඇඳක් හදන්න යනවා. දැන් එතකොට නිදා ගන්න එකද ලේසි ඇඳ හදා ගන්න එකද ලී හොයන එකද? නිදා ගන්න එක ලේසි නේ. ඔය ඉතින් ඒ වැටලා ඉන්නේ නේද? ඒක අමාරු වෙන්නත් පුළුවන් කියලා කියනවා නේ. හරි. බලන්න ගහක් කපාගෙන එක ලේසියක්
කැලේ ගහක් හොයා ගන්න ඕනේ ගහ කපන්න ඕනේ හරහා දාන්න ඕනේ අතු කපන්න ඕනේ ඒක ඉරන්ට ඕනේ කොටි කරන්න ඕනේ වැඩ ගොඩයි නේද එතනින් නවතින්නේ නැහැ වෙන තැනකට ගෙනියන්න ඕනේ දැන් ඊට පස්සේ ලී හදාගත්තා එහෙම නේද දැන් ඉස්සර වෙලාම ගොඩාක් වැඩ තියෙනවා නේද මේ ලී ටික හොයා ගන්න වැඩිට තේරෙනවද ඊට පස්සේ මොකද කරන්නේ ඇඳ හදන්න ඕනේ ඒක එක තැනක ඉඳලා හදන්නේ හැබැයි ලී හොයන දඩු හොයන ගේන වැඩි ටිකක් කලවණා වැඩි මේක තියෙනවා මේ විදර්ශනාවේ මෙන්න මේ හරියටයක් වැඩ කටයුතු වැඩි සම්මර්සන ඥානය උද්‍යප්පී ඥානෙ දක්වා මේකේ වැඩ ටිකක් වැඩි අපිට ගොඩාක්ම මෙනෙහි කරන්නට අසකනාසී දිව ශරීරයේ මෙනෙහි කිරීම අතීත අනාගත වර්තමාන ධර්ම මෙනෙහි කිරීම ඊළඟට ප්‍රත්‍ය සම්මර්සණය කිරීම ඔය වගේ ගොඩාක් වැඩ තියෙනවා කොයි හරියද මේ හරිය ඒක නිසා මේක විදර්ශනාවක්ද නැති එකද මේක විදර්ශනාව මේක විදර්ශනාවක් වගේම මේකට කියනවා මොකද්ද මෘදු විපස්සනාව කියලා මොකද්ද කියන්නේ මේකට කියනවා මෘදු විපස්සනාව කියලා මේකට අවශ්‍යයි යෝනිසෝ මානසිකාරය සම්මර්සණේ ඊළඟට තියෙනවා මෙන්න මේ හරිය මෙතන තියෙනවා ඥාන කියක් තියෙනවා බයිපත්තාණ වංග ඥානේ බයිතුපත්තාණ ආදීනව නිබ්බිදානුපස්සන මජ්ජිතකම්මිතා පටිසංකා සංකාරුකම් මේ ටිකට කියනවා මොකද්ද මධ්‍යම විපස්සනාව කියලා මධ්‍යම විපස්සනාව හරිද මෘදු විපස්සනාව මධ්‍යම විපස්සනාව මේක පැහැදිලිද ඊළඟට මේක වැඩි ගියයින් පස්සේ මේ ටික හොඳට වඩාගෙන 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 ආවන් පස්සේ මෙන්න මේ හරියේ විශේෂිතයක් තියෙන එකට කියනවා අනුලෝම ඥානේ කියලා මේ අනුලෝම ඥානේ තමයි තියුණු විපස්සනා මේක පැහැදිලිද දැන් බලන්න මේ ටික මෘදු විපස්සනා මේ ටික මධ්‍යම විපස්සනා මේ ටික අනුලෝම විපස්සනා මේ කියන්නේ තියුණු විපස්සනා එකපාරම මෙතෙන් තියාගන්න බැ අපි වැඩි හැසිරෙන්න ඕන කොයි හරියේද මේ හරි හැසිරෙනකොට මේවා ඉක්මනට පාස් කරගෙන සමහරට පෙර සංසාරයේදී ගොඩාක් කුසල් කරලා විපස්සනා බණ අහලා විපස්සනා භාවනා කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා ඔයදි යනකොට ඒ වගේ කෙනෙකුට සම්පස්සන ඥානෙ උදේ වෙනේ ටක්කලයක් හරි වේගින් යනවා ඇයි වෙන්නේ ගොඩාක් යා මහන්සි වෙලා නිදි මරාගෙන ඉඳගන්ට බැරුව හිටගන්ට බැරුව කඳ බොඩ නැතුව ඔය වගේ ගොඩාක් මහන්සි වෙලා සංසාරේ මේ වැඩේ කරලා තියෙන නිසා එයාට හරි ලේසි මේ වැඩේ කරා පැහැදිලිද ඒක නිසා අපි බණ අහලා ධර්මාභෝධය කරගත්තුනා කියලා කියනෝනේ බණ අහපු කෙනෙක් ධර්මාභෝධය කරගන්නේ ඒ කාන්තෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරුම් ගැනීමෙන් කවදාවත් ඒ තුනට යන්නේ නැතුව බුදුන් ඉස්සරහා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පිටවත් ධර්මාභෝධය කරගන්නේ නැහැ කවුවත් අනිවාර්යයෙන්ම තිට යන්න ඕන එහෙම යන්නේ මේ විදිහටයි මේක පැහැදිලි ස්වාමීන් වහන්සේ එතකොට අපි දැන් අපි අපිට පරණාත්මවල මතකයක් නැහෙනි එතකොට පරණේව එක්ක කනෙක්ට් වෙන එකම දේ ඕක විතරද තව තියෙනවා බණ අහනකොට මේ ටික පරණ මිනිස්සු මතක් වෙනවා පරණේ නෑද අයියෝ හිටපු ගාම දැකපු අය එහෙම එහෙම මතක් වෙනවා සමහර වෙලාවට ඔය එක එක තැන්වල ඇවිදින්න ගියන් පස්සේ මම මේ පැත්තේ හිටියා වගේ මතකයි. ඔහොම ඇති වෙනවා. එතන නේද?
මම මේ පැත්තේ මේ හිටියා වගේ මට මතකයක් තියෙනවා. සමහර වෙලට මිනිස්සු එනකොට අර මිනිස්සුන් දෙයක් කරලා දෙනවා බැරි. ඔහොම හැංගීමක් වෙනවා නේද? ආන්නේ වගේ. මිනිස්සු වශයෙන් ඊළඟට ස්ථාන වශයෙන් ඊළඟට පුරුදු බලපාන. එහෙම තියෙනවා. බණ අහනකොට බුද්ධ ධම්ම සංඝයාන වචන තුන අනාගතයේදී ලෝකෙ නැති වෙනවා. බුද්ධ ධම්ම සංඝයාන වචන තුන ලෝකෙ නැති වෙනවා. නැති වුණාට පස්සේ කාලෙකදී ඕක ලෝකෙට එනවා. කාලෙකදී ඔය වචන තුන ලෝකෙට එනවා. ওই වචන තුන අලුතෙන් ආයේ ලෝකෙට එනකොට ඉස්සෙල්ලාම බුද්ධ කියන වචනේ ඇහිච්ච එක්කෙනාට කඳුලියක්. ඉස්සෙල්ලාම බුද්ධ කියන වචනේ ඇහෙනවනේ මිනිසුන්ට. ඒ ඇයි කඳුළු වෙනවා? ඇයි ඒ? අහලා පුරුද්ද? යට ගිහිල්ලා පුරුදු? ඒ වුණාට හිතේ යට තියෙනවා. සමහරුන්ට කතා කරගන්න බැරි වෙනවා. කවුද ඒ කෙනේ? ඔක්කුසාති රජතුමා බුද්ධ ධම්ම සංඝයාට ත්‍රිවිධරත්නයේ ගණ අහන්න ලැබලා රජමාලිගාවට යන්නෙත් නැතුව එහෙම ගියා යන්න මේ සරත් නෝරවල. තක්ෂිලාවේ පොකුසාති රජුරන්ට වුණානේ. පොකුසාති රජුරෝට අහන්න ලැබුණා බුද්ධ ධම්ම සංඝයාට ත්‍රිවිධරත්නයේ වෙලෙන්දා ගහන්න ලැබුණේ 13යි කියලා. ඊට පස්සේ ඒ එකම ඔක්කොම ආපහු යන්න නැතුව ගියා. ඇයි? පොකුසාති රජතුමා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ අර කන්දක් උඩ මහානකම් කරපු ස්වාමීන් වහන්සේලාගෙන් එක්කෙනෙක්. අහනකොට අමුතුයි. සමහර වෙලාවට බටේරිය යනකොට මිනිස්සු අපිට ඇවිල්ලා හරි අමුතු විදිහට කතා කරලා යනවා. හරිම කුළු පගයි අයියා මලු වගේ. හරිම ළඟට ඇවිල්ලා කතා සුදු. ඇයි? මොකක් හරි පරණ සම්බන්ධතාවය. මට ওই ප්ලේන් වල එහෙම යනකොට මේ දානෙ එහෙම දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ දානෙ එක මට දීලා තියෙනවා. ඒ සුදු මිනිස්සු. එහෙම අවස්ථා තියෙනවා. ඒ විදිහට එන්නේ. ඒක නිසා මේ දැන් අහන මේ බණපදය මේ පින්වත් හැම දිනාටම ළඟ දුර වශයෙන් සංසාර දුකින් මිදිර යන්න ඒ කාන්තින්ම හේතු වෙනවාමයි. ඒක තමයි වටින. ඒක නිසා මේක වටින දෙයක්. මේක පැහැදිලිද? මේක කියන්න කොහොම බලන්න? සියලු දිනා මේක අහන්න කියන්න බලන්න. අනුලෝම ඥාන සම්මර්සණය සම්මසන ඥානය උදයවුවේ ඥානය භංග ඥානය සමහත් කියන භංගන් පස්සරක භංග ඥානය භයතුපත්ථාන ඥානය ආදීනව ඥානය නිපිදා ඥානය මොඤ්ජිත කම්මිතා ඥානය පටිසංඛාන ඥානය සංඛාරූපිකා ඥානය අනුලෝම ඥානය මේ ටික මේ නවීත කියනවා මොකද්ද? නව මහා විපස්සනා කියලා. ඊළඟට මේ මෙන්න මේ ඥානයක් ආපු නිසා කියන එකට දස මහා විපස්සනා කියලා. ඒවා ඉතින් මේවා කතා කරලා තියෙන්න ඕනේ. මේවා කතා කරලා තියෙන්න ඕනේ. මම මේ වෙන වැඩකටයි මේක කියලා දුන්නේ. මේක පොමේ සෙල්ෆෝන් වලින් ෆොටෝ ගහගන්න පෑන් පෙන්සල් පොල තියන ගියා ගන්න හොඳයි මම මේ ඉත කිව්වේ දැන් තේරුණා නේද බුදු විපස්සනාව මධ්‍යම විපස්සනාව තීක්ෂණ විපස්සනාව කියලා හරි මෙන්න මේ විපස්සනා ඥාන දෙක
ගොඩාක් වැඩෙන්න ඕන. අපි මේ පින්තුණු මතකයි දැන් අපි සත්‍යයනා කරනවානේ. අතීත භවයේ පහළ වුණා වූ නාම රූපයෝ අතීත භවයේදීම විනාශයට පත් වුණේය. කිසිදු නාම රූපයක් වර්තමාන භවයට නොආයේය. එබැවින් නාම රූපයෝ අනිත්‍යයෝය. අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය. කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝ කියලා මම පුරුදු කරා. ඔය විදිහට 11 ආකාරයකට වඩාගෙන යනවා නේද? එහෙම නේද? ආන්න ඒක අයිති වෙන්නේ සම්මර්ෂණ ගණිතයට. ඒක අයිති වෙන කොටද සම්මර්ෂණය. ඔය සම්මර්ෂණය ගොඩාක් කරන්න ඕනේ. හොඳට පදන් වුණා, හොඳට වැඩුණා, දියුණුවනන් පස්සේ මේවා ටටට ගන්න යනවා. ඒක නිසා මේ සම්මර්ෂණයේ වැඩ උඩ මේක ගොඩාක් වඩන්ට වඩන්ට මේකට එනවා එන්න පුළුවන්. දැන් කේ භාවනා කරනවා. හොඳට දැන් භාවනා කරනවා. ඒ භාවනා කිරිල්ල මේ හැම කෙනාටම මේ තේරෙන්න කියන්නේ අපි සර්වඥුණා ප්‍රශ්නයක් ඇහුවා විපස්සනාව පිළිබඳව. ඒ විපස්සනාවේ කුමක්ද කියලා පැහැදිලි කිරීම තමයි මම මේ කරන්නේ. ඉස්සෙල්ලා ආපු වෙලාව මම කිව්වා එක්කෙනෙකුට කියලා වඩා පොදුවේ කිව්වන් පස්සේ ඒකේ බෙනිෆිට් එක හරි වැඩි. දැන් මේ භාවනා කරමු. භාවනා කරනකොට මෙන්න මෙහෙම එනේ කරනවා. මොකද්ද වෙනේ කරන්නේ? යා කැඩෙන නිසා අනිත්‍යයි. ඊට පස්සේ හිතන මොකද්ද? බිඳෙන නිසා අනිත්‍යයි. පාවිච්චිනම පළුතු කරන නිසා අනිත්‍යයි කියලා. දැන් අර 40ක් කිව්ව නේද? අර 40ක් කිව්ව නේද? අපි يعني 40ක් නෙවෙයි. නෑ 10යි. 10යි 10යි. 10යි. ඔය මේ අනිත්‍ය ඥානපසනාවේ කීයද? 10යි. දුක්ඛ ඥානපසනාවේ 10යි කිව්වා. ඔය දිත්තන් මෙයා හිත හිත යනවා. මොකක් ගැනද හිතන්නේ? පංචස්කන්ධය ගැන. පංචස්කන්ධය ගැන දැන් මෙයා මේ කරුණු කාරණා දද එනෙහි කරනවා. කාරණා කාරණා ගලප ගලප ඇක්සිඩන්ට් වෙන නිසා දුකයි. නේද? ලෙඩ වෙන නිසා දුකයි. දැන් මේ විදිහට එක 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 අර පංචස්කන්ධය ගැන කරුණු කාරණා දද බලමු. ඕක විදර්ශනාව. ඔබට කියන මොකද්ද? විදර්ශනාව. පංචස් දැන් මේ මේකට අවුලෙ මොකද්ද? පංචස්කන්ධය. මේක පැහැදිලි. පංචස්කන්ධයේ කැඩෙන නිසා දුකයි, ලෙඩ වෙන නිසා දුකයි, පළුරුදු වෙන නිසා අනිත්‍යයි, බෙදෙන නිසා අනිත්‍යයි, කැඩෙන නිසා අනිත්‍යයි. ඊළඟට ඉතින් ඔය වෙච්ච දේවල් ගැන ඔය හිත හිතා ඉන්නවා. මෙහෙම මේ හිතනවාට කියනවා මොකද්ද? මනසිකාර කරනවා කියලා. මොකද වචනේ? මනසිකාර කරනවා, මෙනෙහි කරනවා. මේ හොඳට මෙනෙහි කරනවා. ඒකට කියනවා කරුණු කාරණා දදා, කරුණු කාරණා යොදේදා බලනවාට. එකක් කියනවා මෙහෙම, එකක් වචනයක් තියෙනවා මේක කියනවා යෝනිසෝ මනසිකාරය. අනිත් එකට කියනවා එහෙම කියනවා උපාය මානසිකාරය කියලා. මොකද කියන්නේ? උපාය යෝනිසෝ මානසිකාරය කියන්නේ උපාය මානසිකාරය කියලා කියන්නේ කරුණු දාලා බලන. ඔක ජීවිතය ගැන එක එක කිනා ගැන හිතනවා, ඇක්සිඩන්ට් ගැන හිතනවා. එතකොට කෙනෙකුට තේරෙනවා නිකන් වැටෙනවා, දැන් මගේ හිත හතියකට දුවනවා නේ. ඇක්සිඩන්ට් ගැන හිතනවා,
ජලාස ගැන හිතෙනවා, ගිලී ගිය අය ගැන හිතෙනවා, මැරෙන ගිය අය හිතෙනවා, මගේ හිත සමාධිවත් කියන ප්‍රශ්නයක් ඇතුළේ නේද? එහෙම හිතෙනවා නේ? එහෙම වුණාට අපිට හිතෙනවා එක තැනක හිත නැහැ. ගංගාවල් ගැන හිතෙනවා, මිනිස්සු වතුර ගිල්ල මිරිච් මැරිච්ච අය හිතෙනවා, සොහොන් ගැන හිතෙනවා. ඊළඟට බස් එකකින් වැටිච්ච අය ගැන හිතෙනවා, ඉස්පිත්තාල ගැන හිතෙනවා. බලාගෙන ඉන්නකොට මේ මගේ හිත සමාධි සමාධි කියලා කිව්වට එහෙම නෑනේ, හැමතැනම දුවනවා. කෙලෙම අදහසක් වෙනවා. එහෙම වුණාට හදේකන දෙව්වට දුවනව නෙවෙයි. මානසිකාරෙන් එයා විතර්කෙන් ඒ තැන් වලට ගෙනියන ඕනෙකම. විතර්කයෙන් සොහොන් වලට, මලගෙවල් වලට, ස්පිරිතාල වලට, ගංගා වලට, ඇක්සිඩන්ට් පොළවල් වලට ගෙනියනවා. ගෙනියලා ගෙනියලා ඕනකමෙන් ඒක යවලා 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 ඒවා හොඳට වටපිටාවේ ගමන් කරවලා ගමන් කරවලා හිතවලා මෙනෙහි කරනවා. හැම ඇඟක් තිබිච්ච තැනකටම යනවා. පාලරේකට, මැරිච්ච තැනකට, යුද හමුදාරෝහලට, කොහොමද තැන්වලට යනවා. ගිහිල්ලා බලන්න. බලන්නේ හැම එකක්ම මොනවාද? පංචස්කන්ධ, පංචස්කන්ධ, පංචස්කන්ධය බලන්න. එතකොට ඒව බලනකොට කැඩිලා, බිඳිලා, තුවාල වෙලා, පළුදු වෙලා, බැන්ඩේජ් ගහලා, කෑග ගහ දුක් වෙ ඉන්නවා, ඒවා අහු වෙනවා. එහෙම මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කරන සෑම කෑල්ලක්ම මෙයාගේ ජීවිතයට වදිනවා. මේකටත් ඒක වෙනවා. මේකටත් ඒක වෙනවා. අත කැඩලා තියෙනවා. මේකටත් වෙනවා. කපුල කැඩලා තියෙනවා. මේකටත් වෙනවා. ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. මේකටත් වෙනවා. මෙහෙම මෙනෙහි කරන්න කාම ඡන්දය නැහැ. තරහව ව්‍යාපාදී නැහැ. මාන්නය නැහැ. ඉරිසියාව නැහැ. ඒව නිකාම නිකන් අවුව වැටිච්ච හිම වගේ නිකම්ම දියාරි වෙලා යනවා. ඒ එතකොට මේකට කියනවා කාමච්ඡන්දේ නැති, ව්‍යාපාදේ තියෙන මේ දේ නැති, හරි පිරිසිදු යෝනිසෝ මානසිකාර පැවැත්මක් කරන්න මෙයා. මෙන්න මේකට කියනවා මොකද්ද? සම්වර්ෂණය කරනවා කියලා. මේකට කියනවා සම්වර්ෂණය කරනවා කියලා. යෝනිසෝ මානසිකාර කරන සම්වර්ෂණය. වරින් විපස්සනා දර්ශන කිසිම දෙයක් අපතියන්නේ නැහැ. අනිත් එක තමයි උපාය මානසිකාරය. ඇයි යෝනිසෝ මානසිකාරයට උපාය මානසිකාරය කියලා කිව්වේ? මෙයා තමන්ගේ තිබෙනා වූ පංචස්කන්ධ සෙට් එක පිළිබඳව අවබෝධය ගන්නේ මෙහි ඇවිදලා. ඔය තැන් තැන් වල හිත යවලා ගිහිල්ලා ගිහිල්ලා ඒකේ තියෙන ටික ඔක්කොම දැනුම හදාගෙන මෙතෙන් දෙනවා. අරවත් එපා වෙනවා. මෙකට එපා. බයක් දැනෙනවා. ආන්න ඒ ටික ගේන්න තමයි මෙයා මේ උපාය මානසිකාරය කරන්නේ. මේක පුදුම විදිහේ භාවනාවක්, වටිනා භාවනාවක්. මෙනෙහි කරන්න මේ පුදුම ශාන්තියක් තියෙනවා. ඔබ 40කට කරන්න පුළුවන්. දැන් තේරුණාද 40 සාකාර විදර්ශනා යන තාලේ? වාඩි වෙලා එකක් ගන්නවා, එකක් අරගෙන හොඳ ට්‍රැවලින් එකක් දෙනවා. ඔය අර වත්තල පැත්තේ රාගම තියෙනවනේ. ඉස්පිතාලය නාගම් ගන්නේ අනේ හොස්පිටල් එන්නේ නෙවෙයි හමුදාර වලත් ඈ නෑ රාගව තියෙන්නේ හමුදාර වල පොඩු පාරතෝ රාග ඔව් ඒකට සමහර අයට යන්න දෙන්නේ නෑ මම හිතන්නේ ඒක නීති රීති වැඩි
එහෙම ආවට කියන්න යන්න දෙන්නේ නැහැ. විශේෂ අවස්ථාවක් ඇතුව තමයි ඒකට යන්න දෙන්නේ. හේතුව ඒකේ ඇස්සේ තියෙන මේ ඒවා මුටු ගන්න දෙන්නේ නැහැ. එහෙම දිනනවා. දැන් තේරෙනවානේ පංචස්කන්ධයකට වෙලා තියෙන දේවල්. මේ විපස්සනා ඔය ඔය වගේ ගිහිල්ලා බලන ඒවා මොකද්ද? ඒකට කියනවා මොකද්ද? උපාය මානසිකාරයේ හේවත් යෝනිසෝ මානසිකාරය කියලා කියනවා. ඒක තමයි සම්මර්ෂණය කියලා කියන්නේ. සම්මර්ෂණය. ඒක හැබැයි ඒකෙන් ගත්ත මම මටත් වෙන්නේ ඕක තමයි කියලා මම ඒ දැනුම ගේනවා මොකටද? හිතෙන්. හැබැයි පුරුදු වෙගෙන යනකොට ඒ හිතනකොටම වෙනවා මේකටත් ඕක තමයි. කෙරටක් ගන්න. ඔන්න ඒ විදිහට මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා අතීතයේ හිටපු අය අනාගතයේ හිටපු අය වර්තමානයේ හිටපු අය අතීතයේ හිටපු අය ඔය මාන්නේ උපදවාගෙන උඩඟු වෙලා රාජකම් සිටුවරුකම් මුදල් එහෙම මාලික හදාගෙන හිටපු අය ඉන්නවා නේද? එහෙම හිටපු අය මැරිලා ගිය විදි එනවනේ. සමහර සල්ලිකාරෙක් කියනවා ලංකාවේ එයාට ඉස්සර මහා බැංකුවක තිබිච්ච කෙනෙක්. ඒ වගේම මහා විශාල විදිහට හිටියේ. දැන් මම හිතන්නේ ඒක පැත්තක තියෙන සල්ලිත් නැහැ, බොඩ නැගිලිත් නැහැ, ඔක්කොමත් නැති වෙලා මම හිතන්නේ මුසාවේ එක එක නඩුත් තියෙනවා. දැන් යන්නත් දැන් වයසත් ගිහිල්ලා ඊට පස්සේ මේ මම හිතන්නේ රටින් පිට යන්නත් දැන් තහන එක දිස්ත්‍රික්කයක් තියෙනවා. ඒ දිස්ත්‍රික්කෙන් එළියට යන්න බෑ තහන. බල ප්‍රදේශයක් තියෙනවා. පොලිස් බල ප්‍රදේශයෙන් එළියට යන්න බෑ. ඒ යනවනම් පොලිසියට දැනුම් දෙන්න ඕන. දැන් බලන්න ඒ වැටෙන වැටිල්ල කොච්චර දුකක්, කොච්චර පීඩාවක්. රජවරු සිටුවරු වගේ හිටියේ දැන්. ආන්න ඒ වගේ දේවල් පංචස්කන්ධයට මෙනෙහි කර දාන මෙනෙහි කරන. මේක තේරුණාද? එතකොට අනිත්‍යතෝ පස්සන්තෝ කිව්වනේ. අනිත්‍ය වශයෙන් බලන්නව කෙනාට අනුරෝමික ශාන්තිය එනවයි කියලා. අනිත්‍ය වශයෙන් බලන්නේ කොයි හරි ඉඳලාද? මෙන්න මේ හරි ඉඳලා. මේ හරි ඉඳලා බලාගෙන බලාගෙන යනකොට 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 අනුරෝමික ඥාන අනුරෝම ඥාන විතරනේ තියෙන්නේ. මේක තර වෙනකොට අනිත් ඥාන ටික හරි ඉක්මනටම ඕනේ. හරි ඉක්මනටම ඕනලා මේ ඥානෙ පාරේ. ඒක නිසා තමයි සම්මර්සන ඥානය හරි වටිනේ ගොඩාක් කරන්න. මේ එක විදියක්. මේක තේරුණාද? මේක බුදු විපස්සනාවක්, හරි බලවත් විස්තර විපස්සනාවක්. ආය අඩුවක් නැහැ. මුත්තේට හිතට කාර්යයක් පදම් වෙලා යනවා. මේ කාර්යය පැහැදිලි වුණා? පැහැදිලි පැහැදිලිද? මේක පේනවා. මම හිතන්නේ කොහොමද? අසරණයි. අසරණයි කියලා හිතනවා. මොකක්ද අසරණ? පංචස්කන්ධය. සරණක් නැහැ. කොයි වෙලේ කවුරු අප්පගෙන යයිද දන්නේ? කොතන වැටලේ යයිද දන්නේ? කොතන ලෙඩ වෙලා වැටෙයිද දන්නේ? කොතන පපුව හිරවේයිද දන්නේ? අසරණ. ඒ නිසා මෙයා මෙනෙහි කරනවා මේ පංචස්කන්ධය සරණක් නැහැ, පිහිටක් නැහැ. අම්මා බලාගෙන ඉඳද්දි පුතා මැරෙනවා. අම්මගේ උඩුක්කේ තාත්තගේ උඩුක්කේ පුතා දරුවා මැරෙනවා. ඥායදෑයෝ වට කරගෙන ඉඳද්දි මේ පංචස්කන්ධය ඇතිර අසරණ තෝ මිනී කර. අනිත් එක තමයි ආරක්ෂාවක් නැහැ. කිසියම් පිළිසරණක් ආරක්ෂාවක් නැහැ. පවුලේ ඔක්කොම එකට ඉඳගෙන කවුරුට ඒ ලෙවිඩි තියෙනවා. කපල කොටල යනවා. රැකවරණයක් නැහැ. අනිත් එක තමයි ආදීනව හරි වැඩි. මේක රකින්ට බලන්ට හොයන්ට කණ්ඩ බුණ්ඩ දෙන්න ඕනේ. මේව මෙනෙහි කරනවා. මේ මොන විපස්සනාවද? මේකට කියනවා මොකද්ද කියන්නේ? මහා විපස්සනාවේ විපස්සනාව. ඔකට කියන සම්මර්සණය කරනවා කියලා. කොයි දිහට මෙනෙහි කරනවා?
මෙයා මේ වාඩිල ඇඳගෙන ඔය වැඩේ නම් කරා. මහා විපා විශාල කරුණු ගන්න තියෙනවා මහා ගොඩක් තියෙනවා. ඔය විදිහට බලන්න යනවා. තවත් විදිහක් තියෙනවා. දැන් බලන්නකෝ මේ අපි දැන් අද කිව්ව නේද මේ පියවර තබන්න සිහියෙන් පටවි ධාතුව දකින්න සිහියෙන් කිව්වනේ. හරි. ඒක ඒකෙ වෙන්නේ මෙහෙමයි. මෙයා චිත්ත සමාධියක් හදාගෙන කර්ම කාරණා බලන එක හොඳයි. ඒකට කියනවා යෝනිසෝ මානසිකාරය කියලා. ඒක ටිකක් ට්‍රැවලින්. තැන් තැන් වලට කියන ට්‍රැවලින්. හැබැයි ලෝභනේ. හැබැයි අනර්ථකාරී නෑ. කොතෙන්ද ගියත් යම්කිසි ධර්මයක් ඥානයක් කල්පනාවක් හිතාගෙන හදාගෙන තමයි ආපහු එන්නේ. දැන් මම කිව්වා මේ සක්මන් භාවනාව හොඳට සිහියෙන් සක්මන් කරන්න ඉතින් දියන්න කිව්වනේ. ඒ වෙලාවට වෙන්නේ මොකද්ද? මෙයාගේ හොඳ කාවැදිච්ච සමාධියක් තියෙනවා. යා වෙන කොහෙත් යන්නේ ස්පිතාල ගාන යන්නෙත් නෑ. කැන්සර් හොස්පිටල් ගියන්නෙත් නෑ. රාගම යන්නෙත් නෑ. මොකෙහෙවත් යන්නේ නෑ. මෙයා සමාධිය හදාගෙන එයාගේම ජීවිතය ඇස්සේ තියෙන පඨවි ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු අවුරන. තේරුණාද? එයා ජීවිතේ කකුලේ තිබෙන, බෙල්ලේ තිබෙන, යටිපතුලේ තිබෙන රත්නේ ගති, උණුහුම් ගති ඔව අහුල 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 බලනවා. ඒකත් නුවණින් බැලීමක් තමයි. හැබැයි එතන ඈත ට්‍රැවලින් නැහැ. ඒ සමාධිය මේ දෙකේ සීමාව ඇති. අරක සමාධිය තියෙනවා. හැබැයි වෙන විදිහකට තියෙනවා. මේක තේරුණාද? ඒක නිසා මේක වටිනවද? වටිනවා. මේක වටිනවද? වටිනවා. දෙකම වටිනවා ක්‍රම දෙක. හරි දෙයක් මතක් වුණොත් ඒ වෙන හරි විදිහට මෙනෙහි කළොත් හරි 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 දෙයක් හරි ඉතින් අපේ ජීවිතේ සම්බන්ධ දෙයක් මේ මතක් වෙන්නේ සමහර වෙලාවට ජීවිතේ සම්බන්ධ දෙයක් ඔක්කොම හරි බාහිර දෙයක් ජීවිතේ සම්බන්ධ මොනවා හරි ඒක හැම වෙලෙම මේ විදර්ශනා ඥාන විදර්ශනා දැනුම ජීවිතයේ තිබෙන යථාර්ථය තේරුම් ගැනීම හැම වෙලාවෙම ඒක වටින්නේ අහන්න දකින්න හිතන දේ හැම එකක්ම අපේ ඒ ධර්ම කැලේ ටික එතනට ගිහිල්ලා හයි කරන්න පුළුවන්. අනිත් එක මොකක් හරි දෙයක් ජීවිතේට එනවා නම් අපේ ධර්ම දැනුම් ගොඩටම තමයි ඒක වැටෙන්නේ. එහෙමයි තියෙන්නේ. ඒක සමහරවිට මේ දක්වා දැන් මේ භාවනාව කියලා දැනගෙන අහලා දැකලා පුරුදු කරලා තියෙන මේ සිත එක අරමුණකම තියාගෙන ඉන්නවා කියලා. දැන් උභවහන්සේ දේශනා කරන විදිහට මේ සම්මස්ස ඥානේ යෝනිසෝ මනසිකාරය කියන්නේ අපේ හිත දැන් එක එක තැන් වලට දුවනෝනේ අපිට සම්බන්ධ හෝ අපි ඒක දකිනවා දුක්ඛ විදියට හෝ අනිත්‍ය විදියට එහෙම කියන්න කමක් නැහැ. ඒකට අපේ සමාධිය පිට යනවා. මෙහෙම ඉතන සමාධියක් නැත්තේ නෑ. තියෙනවා සමාධියක් තියෙනවා. හැබැයි පංචස්කන්ධේ මනසිකාරයෙන් අතහැරින්නේ නෑ යාට. යාට වෙන්නේ ආරම්මණය එහෙ වෙන්නේ එයාට වෙන්නේ මේ ආරම්භණය පොඩ්ඩක් අවීතෝ තියෙන තැනට වෙනස් වෙලා ගියාට ස්ථාන වශයෙන් හැබැයි බලන බැලින්න එක විදියටයි බලන්නේ. ආ කාමච්ඡන්දෙන් ඇලීමක් ගැටීමක් වේසෙන් ඉවුවනේ හැම වෙලාවෙම විපස්සනා ඇහැයින් තමයි මොන ස්පිරිතාලට ගියත් මොන ගෙදරට ගියත් මොන මලදොන්ට ගියත් ගියද බලන්නේ අර විපස්සනා ඇහැයින් තමයි බලන්නේ. ඒකෙින්ද ඒ පාඩු නැහැ. මම කියන්නේ ඒක අවශ්‍ය වෙන්නේ අර ගුරුවරයෙක්ගේ මඟපෙන්වීම අවශ්‍ය වෙන්නේ අන්න එතෙන් තමයි. ඔව්නි. දැන් සාමාන්‍ය විදිහට භාවනා කරන්න ගත්ත කෙනෙක් ඒ නීවරණ වලම ගැවටලා ඉන්න පුළුවන් උදාහරණයක් ගත්තොත් භාවනා කරන ගෙදර ගැන මතක් කරනවා එහෙම නේද?
එහෙම කරන්නේ නැතුව දැන් ඔය දුක්ඛ විදියට අනිත්‍ය විදියට දකිනවා කියලා කියන්නේ නීවරණ වලින් තොර වෙලා මේ යෝනිසෝ මනසිකාරය කරන විදියට යෝනිසෝ මනසිකාරය සම්මර්ධනය කරන්න ඕනේ. සමහර අයගේ හිත මෙන්න මේ වගේ තත්යකට ගන්න අමාරු. මේ වගේ එක තැනක කුටු කරගන්න අමාරු. හරි අමාරු. ඒ වගේ අයට කරන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේක දාන්න. මේක දාලා හැබැයි ටික දුරක් යනකොට අර යන්නේ කොහේ ගියා මේ මේකටත් මෙන්න මෙච්චරයි කියලා එයා මෙතෙන්ට එනවා. එන්නේ නිකන් නෙවෙයි ගිය හැමතැනින්ම විදර්ශනා ඥාන දැකම හදාගෙන ඉන්නේ. ඒක නිසා දැන් තියෙනව නේද මේ ක්‍රම දෙක? පැහැදිලිද? ඒක නිසා සමාහිත යථාභූතං පස්සති සාන්තෝ විත යථා ස්වභාවේ වන දකින්න මේකේ කරන්නේ මොකද්ද අසමාහිත වුණත් සමාහිත කර 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 යථාභූතේ දැක දැක යනවා දැන් මේ විපස්සනා භාවනාව මේ විදිහට තියෙන්න ඕනේ මම තව කොටසක් තියෙනවා කියන්නේ සම්මර්ෂණ ඥානයට සම්බන්ධ වෙලා බලන විදිය ඒක අපි ආයෙත් වෙලාවක් අරගෙන කියමු දැන් මේ දෙක මට කියා දෙන්න ඕන තමයි තිබුණා. මේ දෙක පැහැදිලිද? පැහැදිලිද? හා. එතකොට හිතා ගන්න ඕනේ දැන් මට සක්මන් කරනකොට වැඩ කරන්නේ මොකද්ද? මේ සමාහිතු. සක්මන් කරනකොට මේ හොඳට සමාධි වෙලා මොන ගෙදරකවත් යන්නේ නැහැ හිත. අර තියෙන තියෙන ටික හිමීට හිමීට එකේ එක තැනක එක පරිසරයක බාහිරට යන්නේ නැතුව අධ්‍යත්තකය තුළ පුදුම විදියට ඒක පිනීමපත් වෙනවා. අනිත් එක තමයි ඒකින් ගත එක නෙමෙයි. ඒක ගන්න පුළුවන් මේකින් ගත එක අරද ගන්න පුළුවන්. පැහැදිලිද මේක? හරි. තව ප්‍රශ්නයක් දෙකක් තියෙනවා නම් අහන්න මේ මම දන්නේ නැහැ මෙච්චර වෙලා ගියයි කියලා. තුන කාලේ අපිට උනත් සූත්‍රයක් හොඳට තේරෙන්නේ භාවනාවක් කරලා අනුකටයි. සහ සූත්‍රේ භාවනා කරාන් පස්සේ තමයි එතකොට තේරෙන්නේ. ඒ භාවනාවක් කරලා සූත්‍රයක් ඉගෙනගෙන සූත්‍රය ඉගෙනගත්ත ධර්ම කාරණා හොඳට මෙනෙහි කරලා ඒක පටලැවිලි හොඳට භාවනාව කරගෙන සූත්‍රයක් කියනකොට තමයි ඒක හොඳට සාරයෙන්නේ. අර උගස් කනකොට හොඳට හැපුවන් පස්සේ එනවනේ අර මේ අමුතු පැණි රාකුයි පිටි රාකු එනවා නේද අන්න ඒ වගේ තමයි මේ එහෙමනම් පොඩි බ්‍රේක් එකකටයි විනාඩි 20ක් වගේ අරගෙන ගිලම්පසයක් අරගෙන එන්න මුචි ප්‍රශ්නයක් අහන්න සොයනවා හා ඒ පැත්තේ ඉඳලා දැනෙනවා කි. ඔව්. අභිධර්ම දේශනා සමහර පොත්වල මම කියපු හැම සමාන අවස්ථාවක් දැක්වුණු තැන බොහෝ විට තිබුණේ සිත කියන එක මේ හෘදේ වස්තුවේ තමයි තියෙන්නේ.
एक मम देशना सीतती कुतन एकेस्वामी धर्म विवरण हृदय वस्तु आश्रित धर्म संगनी प्रकार हृदय वस्तु तीन आकार धर्म संगनी प्रकार හිතට නම් දීලා තියෙන තැන හදයක් කියලා කියන්නේ හිතට. හිතට අපි දැන් හදයක් කියන එක හදේ වස්තුනේ. එතකොට ඒක හෘදේ වස්තුව කියලා කියන්නේ කුණප කොටසක් මාංශ පේශියක් නේ. හැබැයි මේ ඒකේ හිත කියන එකටත් හදේ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒක කොතනද තියෙන්නේ කියන එක නෑ. හැබැයි හද කියලා කියන්නේ හිත චිත්ත කියන එකට හදේ කියන එකත් පාවිච්චි කරලා තියෙනවා. ඒක තියෙන නිසා හදේ ආස්තිය කරගෙන තියෙන නිසා ඒ විදිහට කිව්වයි කියලා කියනවා. හැබැයි ප්‍රායෝගිකව දැන් ප්‍රායෝගිකව දැන් මම අද කිව්වේ මොකක් සම්බන්ධයෙන්ද? ප්‍රායෝගික කියලා මම කිව්වේ. කියන්නේ ප්‍රායෝගිකව අපිට දැනෙන විදිහයි ඔය කියන්නේ. බුදුරජාන් වහන්සේ දැන් අර සූත්‍රයක දේශනා කරලා තියෙනවානේ. ඒක නිසා හෘදේ වස්තුවේ දැන් අපි චිත්ත සමාධියක් හදාගෙන අර මේ ඔය අවිඥාවෙන් පරිචිත්ත විඥානඥානය පාවිච්චි කරලා කෙනෙකුගේ හිත බලන්න යන අවස්ථාවේදී බලන්න කියලා කියන්නේ ඉස්සරලාම මේ මොලේ නෙවෙයි හાર્ට් එක. හදවතේ තිබෙනා වූ ලේ ධාතුවේ මෘදු මොළොක් සහ වර්ණයේ අනුසාරයෙන් තමයි හිත අල්ලන්නේ. එහෙම තමයි ඒ කියන්නේ. නැතුව නිකම් මේ මොලේ තිබෙනා වූ අර මේ මඩ තියෙනවනේ මොලේ යන් අර ලෝදස් ස්වභාවයක් තියෙනවනේ. ඒ වගේ තිබෙනා වූ ජෙලි ගතිය ඒ උපතම හකොත් නේ. ඔව්. හැබැයි මම දැනගෙන තිබෙනවා මේ කකුලේ තිබුණා නැහැ. කකුලේ බඩේ එහෙම නැති බව මට ප්‍රත්‍යක්ෂයි. අර හිත ගිනෙක ඔය මේ සමහරුන්ට කාරණා තියෙනවා මොලේ තියෙනවා කියලා කියන්නේ එහෙම නැතුව මේ හැබැයි මේ ඉස්සර කාලේ පිළිගත් දේවල් පස්සේ කාලේ ඔය විද්‍යාඥයෝනත් වෙනස් කරලා තියෙනවා අදහස්. මොකද්ද කිව්වේ? සියලුම නාම රූප ධර්ම
එක පාරටම දැනගන්න බැ. සියලු නාම රූපයෝ වරින් වර එක එක පැහැදිලි වෙන්න ගන්නේය. මොකද කියන්නේ? සියලු නාම රූප වරින් වර එක එක පැහැදිලි වන්ට ගන්න. ඒ කියන්නේ නාම රූපය පැහැදිලි වෙලා ඉන්නේ කොහමද? එකින් එකින් එහෙම තමයි. අපිට ඕන විදිහට නෑ. අනිත් එක තමයි එහෙම වැටෙන්නේ නැහැ කියලා ඉක්මන් නොවිය යුතුය. මොකද කිව්වේ? එහෙම වැටෙන්නේ නැහැ කියලා ඉක්මන් වෙන්න හොඳ නැහැ. භාවනාව තියෙන ස්වභාවයට අපි යන්න ඕන. අපිට ඕන විදිහට භාවනාව වෙන්නේ නැහැ. අපි ස්වාමීන් වහන්සේනමක් හිටියා. ඒ සන්නාසේ ඉංග්‍රීසි. ඒ සන්නාසේ ඉංග්‍රීසි කතා කරන. යාඳුරු මේ පොතක් අරගෙන ඉංග්‍රීසි වචන ලියනවා. අපිට කියලා කියනවා. මේ මම වත් කරනවා. I rise it. මම වත් කරනවා. ඔය කියන්නේ I rise it කියලා කියනවා. ලොකු ආදරේ. මම ආදරේ ඔය ගැලපෙන්නේ නැහැ. මම වත් කරනවා. මම කියන්නේ I නේ. වත් කියන්නේ rise නේ. ඒ කියන්නේ කනවනේ. එදින් I rise it කියන එක මොකද ඔගේ දිනේ වලද? අවුද වැඩි කිව්. ඉතින් මොකදින් කවන්නේ එහෙනම් ඕක කරගෙන යන්න කිව්. හැබැයි ඔය විදිහට කතා කරොත් එහෙම ඉංග්‍රීසි අපිට මොකද වෙන්නේ? අපි ඒකින් ද අපේ හැටියට ඉංග්‍රීසි හදන්න බැන්නේ. බැන්නේ. අපි ඉංග්‍රීසි හැටියට බැරි ගාතේ හරි එතෙන් දෙන්න ඕනේ. එහෙම නේද මං කියන්නේ හරියද? ඔය වගේ තමයි භාවනාව. අපිට ඕන විදිහට භාවනා වෙන්නේ නැහැ. භාවනාවේ තියෙන තැනට අමාරුවෙන් හරි අපි යන්න ඕනේ. ඒක දෙකයි. ඔබ මං අද්දෙක ඔබට. ඔය විදිහට. එහෙනම් ගිලම්පස අරගෙන එන්නකෝ. හොඳයි. අපි ස්වාමීන් වහන්සේට ගිලම්පස පූජා කරමු. ඒක තමයි.